And now, live at 7. අයිබෝවන් ඔබ මේ එක්ක සිටින්නේ ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. අද ඔබ හමුවන මම මදුශාන්ත සිල්වා. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන ප්‍රවෘත්ති ස්ථල. ගේ චෝදනාවට අගමැතිගෙන් ප්‍රතිචාර. නිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය හවස 4 වෙනකම් අල්ලස් දූෂණ කොමිසමේ. හවස 6න් පස්සේ අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය. නිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය කිසි දිනක අරලියගහ මන්දිරයේ සේවය කර නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා කිව් කරුණ සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමැති. එවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 8 දෙනෙක් නිදහස්. රනිල් සජිත් තවත් තීරණාත්මක සාකච්ඡාවක්. රාජ්‍ය සේවක වර්ජනයෙන් ජනතාව දැඩි අපහසුතාවට. දිස්ත්‍රික් තුනකට නායෑමේ අනතුරු ඇඟවීම්. ගාල්ල සහ මාතර පාසල් තාවකාලිකව වසා දැමීම. රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති රසක නියෝජිතයින් අද දීප ව්‍යාප්ත වැඩවර්ෂණයක නිරත වුණා. මේ හේතුවෙන් සේවා අවශ්‍යතා සඳහා රාජ්‍ය ආයතනවලට පැමිණි ජනතාව පත්වුණේ දැඩි දුෂ්කරතාවයකට. චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රාජ්‍ය සේවා විධායක නිලධාරීන්ට රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා එකඟ වී ඇති බව පවසමින් රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති 34ක් එක්ව දීපව්‍යාප්තව මෙම සංකේත වැඩවර්ජනය අද ආරම්භ කළා. ඔවුන් පවසන්නේ විධායක නිලධාරීන්ට පමණක් එම දීමනාව ලබා දීම අසාධාරණ බවත් එය ලබා දෙන්නේ නම් සමස්ත රාජ්‍ය සේවා නිලධාරීන්ටම ලබා දිය යුතු බවයි. ශ්‍රේණි 20ක පමණ නිලධාරීන් මෙම වර්ජනයට සහභාගී වී ඇති අතර වර්ජනය හේතුවෙන් අද දිවයින පුරා රාජ්‍ය ආයතනවල දෛනික කටයුතු අඩපණ වුණා. අයියද කච්චේරිට ආවේ? මින් බැඩි කඩ. ඉතින් නෑ කියලා. මම දවස් 4ක් එනවා මේ ස්ථානේ. කවුරුවත් නෑ. දැන් දෙනකොට කිසි කෙනෙක් නෑ. මේ අතර තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට රැස් වූ ජනතාව මෙම වර්ජනය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත් වුණා. වර්ෂාව නොතකමින් අද දහවල් වනතුරුත් ඔවුන් එම ස්ථානයේ රැඳී සිටියත් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වුණේ නැහැ. එහිදී උණුසුම් තත්ත්වයක් දහට ගත්තා. පඩි වැඩි කරන්න කියලා උදේ ඉඳන් අපේ ළමයිට තමයි අපේ නල්ලි ගන්න දෙන්නේ. තොපිට වෙන ගහනවා තොපි පඩි වැඩි කරගනිව්. හැබැයි සතුටෙන් නෙවෙයි අපි සාප කරනවා. අපිට පඩි ගෙවන්න කෙනෙක් නැහැ. අපි උදේ 4 ඉඳලා. අතේ මොන කර්මයක්ද මේ? ඔය හැම පාලකයම එකයි. කිසිම රජයක් අපිට සාධාරණ කරේ නැහැ. අපි එනවා බස් එකේ. ලිස්ස ලිස්ස විසි වෙවි. ඒකව සැප වාහන වෙනවා. මේකද පාලනය? නානා මේකින් චන්දෙල් එක නාවත. පසුව ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ මෙන්ම කඩුවෙල බොරැල්ල ප්‍රධාන මාර්ගයේ දවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. ඔබ කොරිකරන
කෙසේ වෙතත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පොරොන්දු වූ පරිදි අදාළ කැබිනට් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන්නේ නම් අනිද්දා සිට තමන් දීපව්‍යාප්ත වර්ජනයක නිරත වන බවයි. කැබිනට් මණ්ඩලය නම් මේ ප්‍රශ්නේ නිර්මාණය කළේ එමනා ඒකට උත්තර දෙන්න ඕනත් කැබිනට් මණ්ඩලය. ඒ නිසා බලාපොරොත්තු වන හෙට දිනේ මේ කැබිනට් පත්‍රිකාව වහාම කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් විය යුත්තේ අදාළ සංශෝධන සහිතවයි කියන කාරණය. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිලරුක්ෂේ ඩයස් වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිවෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්නේ තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පසුගියදා ජනාධිපතිවරයා කළ චෝදනාවට පිළිතුරු දෙමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ තමා කිසිවිටක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නොමැති බවයි. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිලරුක්ෂ ඩෑස් වික්‍රමසිංහ මහත්මිය ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග කළ දුරකථන සංවාදය මේ දිනවල සමාජයේ වැඩි කතාබහකට ලක් වෙනවා. ඒ පිළිබඳ මූලික විමර්ශනයක් සඳහා නීතිපතිවරයා එම හඬපටය රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර තිබෙනවා. පෙරේදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සමුළුවේදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් මේ මාස 3-4 කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාට ලියුමක් එවනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධූරයක් සඳහා දිලරුක්ෂ ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත් කරන්නයි කියලා. දැන් මේ දවස්වල යන හඬපටේ කියන ඒවා තමුන්නාන්සේලා අහන්නේ නැහැ. එයා කියන්නේ මොනවද කියලා. ඒ කියන දේවල් වලින් පැහැදිලි එයා ඒ තනතුරට සුසු කෙනෙක් නොවන බව. ඒ වගේම තමයි ඒ දාපු නඩු තනිකරම දේශපාලන පරිගැණීම් නඩු. දිලරුක්ෂ වික්‍රමසිංහ මහත්මිය හවස 4 වෙනකන් අල්ලස් දූෂණ කොමිසමේ. හවස 6න් පස්සේ අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය. එහෙම තමයි වැඩ කෙරුවේ. ඒවා දැනගෙන තමයි මම කිව්වේ මෙයා මේකට සුසු නැහැ කියලා ඒකම දාලා යන්න ගියා. හැබැයි ප්‍රශ්නේ ඒක නෙවෙයි. මම මේ කියන්න හදන්නේ. මේ යන හඬපටේ තිබෙනවා වික්‍රමසිංහ නෝන කියනවා මේ ජරා දේශපාලනය නිසා තමයි මට මේ තීන්දු තීරණ අරන් මේ නඩු පවරන්න සිද්ධ වුණේ. මම නම් කැමති නෑ නඩු පවරන්න. නීතිය නමන්නත් පුළුවන්. ඒ වගේ කතා ගොඩක් කියනවා. දැන් දිලරුක්ෂ ඩයස් වික්‍රමසිංහ මැතිණිය නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවා. අතිරේක සොලිසිටර් ජෙනරාල් වික්‍රමසිංහ මැතිණියගෙන් මම කියනවා ඔය හඬපටේ කියන මේ ජරා දේශපාලඥයෝ තමයි මට මේ බල කරන්නේ උපදෙස් දෙන්නේ කියලා කියන කතාවේදී කරුණා කළා වික්‍රමසිංහ මැතිණිය රටට කියන්න වැරදි විදියට නඩු දාන්න මිනිස්සු හිරේ දාන්න ඒ ජරා විදියට ඔබතුමයට උපදෙස් දුන්න දේශපාලඥයන් කවුද කියලා පුළුවන් නම් කියන්න කියලා මම වික්‍රමසිංහ මැතිණියට කියනවා. කෙසේ වෙතත් මේ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කළා. හිටපු අල්ලස් කොමසාරිස් දිලරුක්ෂ ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනා කර තිබුණා. ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳ ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලය ඇත්තේ අග්‍ර විනිසුරුතුමාට සහ නීතිතුමාට පමණයි. මම කිසිවිටක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැහැ. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන අය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන තියෙනවා. ඒ ගණයට මම වැටලා නැහැ. දිලරුක්ෂ වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර තනතුරකට පත් කරන්න ඉල්ලමින් මම ලිපි යොමු කර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කරා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා. දිලරුක්ෂ වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳ වහාම පරීක්ෂණයක් කළ යුතුයි. දැන්ට නීතිපතිතුමා මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලඥයන් කවුරුන්දයි හෙළි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම මේ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇතනම් ඒවත් අහුරු කර ගැනීමට හැකි වේවි. දිලරුක්ෂ වික්‍රමසිංහ මහත්මිය කිසි දිනක අරලියගහ මන්දිරයේ සේවය කර නැහැ. දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර තිබුණේ අරලියගහ මන්දිරයෙන් නෙවෙයි, ඉන් පිටතයි. ආනන්ද විජේපාල මහතා ඒ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරා. මෙම කමිටුවේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් පැමිණියේ නියෝජිත සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහත්. ඒ නිසා ජනාධිපතිතුමා කිව් කරුණු සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමති. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එතුමා මේ ආකාරයට මා ඉලක්ක කරගෙන චෝදනා කරන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසාද කියා මම නම් දන්නේ නැහැ. මට හෝ ඇමතිවරයෙන්ට හෝ චෝදනා ඇතනම් අප පිළිබඳ සැක සංකා ඇතනම් වඩාත් යෝග්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡා කිරීම, එක්කෝ පුද්ගලිකව විමසීමයි. එසේ නොමැතිව ප්‍රසිද්ධියේ ඒ ගැන මතපල කිරීම
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට සුදුසු නොවන බව මගේ හැඟීමයි. එය වගකීම් සහගත ක්‍රියාවක්ද නෙවෙයි. ඒ වගේ මින් ඉදිරියට මට විරුද්ධව චෝදනා එල්ල කළොත් එසේ එල්ල කරන අවස්ථාවක් පාසා පිළිතුරු දීමට මම පුද්ගලිකව මැදිහත් වන්නේ නැහැ. ඒ නිසා චෝදනා තිබේ නම් ඒවා නිසිස්ථානයන් මතු කරන්න මෙන් මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය එය බවත් මම මෙහිදී අවධාරණය කරනවා. පෞද්ගලික ආයතනයකට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලසීම තුළින් රජයට බිලියන 11.4ක පාඩුවක් කළ බවට අල්ලස්සෝ දූෂණ චෝදනා කොමිසම ගොනු කර තිබූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකු අද නිදහස් කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ අදාළ විත්තිකරුවන් නිදහස් කරනු ලෙස අභ්‍යාචනා අධිකරණය ලබා දුන් නියෝගය අනුවයි. 2015 වර්ෂයේ ජනවාරි 18 වෙනිදා දක්ෂිණ මුහුදු තීරයේ ආයුධ සහිත සැකකටයුතු නෞකාවක් පරීක්ෂා කර විමර්ශන ආරම්භ කෙරුණා. එෙහිදී අනාවරණය වුණේ මුහුදු කොළකරුවන්ගෙන් නෞකා ආරක්ෂා කිරීම සඳහා 2012 සැප්තැම්බර් 18 වෙනිදා සිට දක්ෂිණ මුහුදේ පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබා දී තිබූ බවයි. මෙම සේවාව මීට පෙර පවත්වාගෙන ගොස් තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. ඒ අනුව පෞද්ගලික ආයතනයකට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු වූ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව නඩුවක් ගොනු කළා. එම නඩුව ගොනු කිරීමට අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු දුන් ලිඛිත අනුමැතියට අදාළ පිටපත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට ඉදිරිපත් කර නොමැති හේයින් නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තා. කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නඩුව විභාග කිරීමට නියෝග කළා. එම නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා යලිත් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළද එම ප්‍රතිශෝධන පෙත්සමද ප්‍රතික්ෂේප කෙරුණා. අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණයේ දී ඇති නියෝග අහෝසි කර දමා සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා යලිත් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේ අභියාචන අධිකරණයටයි. එම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලූ අභියාචන අධිකරණය පසුගිය 12 වෙනිදා නියෝග කළේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය ලබා දුන් නියෝග අහෝසි කිරීමටයි. එමෙන්ම අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා ඇති නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩුවේ නිදහස් කරන ලෙසද අභියාචන අධිකරණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළා. එම නියෝගයේ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකු මෙම නඩුවෙන් නිදහස් කරන ලෙසයි. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයන්ත පෙරේරා ජයනත් කොළඹගේ සහ සෝමතිලක දිසානායක මහත්වරුන් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ බී එගොඩවෙල යන මහත්වරුන් මෙන්ම ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාද නඩුවෙන් නිදහස් කෙරුණා. කෙසේ වෙතත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙහිදී පැවසුවේ නිසි නීතිමය පටිපාටියක් අනුගමනය කරමින් විත්තිකරුවන්ට එරෙහිව නැවත නඩුවක් ගොනු කිරීමට අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට බාධාවක් නොමැති බව අභ්‍යාචන අධිකරණ නියෝගයේ සඳහන් කර ඇති බවයි. මේ අතර නඩුවේ 8 වෙනි විත්තිකාරිය ලෙස නම් කර සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය අධිකරණය මගහැර විදේශගත වී සිටින බැවින් ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර තිබුණා. එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාව අධිකරණය නිදහස් කර ඇති බැවින් ඇය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුවද ආපසු කැඳවන ලෙසයි. එම විත්තිකාරිය නිදහස් කළද වරෙන්තු නිකුත් කර ඇති බැවින් ඇය අධිකරණය හමුවේ පෙනී සිට එම වරෙන්තු ආපසු කැඳවා ගැනීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා. වර්තමාන ආණ්ඩුවට බලයට පත්වෙච්ච දවසේ ඉඳලා හිටපු ආරක්ෂක ලේකම්වර හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දඩයම් කිරීමට ඒ ගත්ත අවසාන උත්සාහයත් මම හිතනවා අද දවසේ අධිකරණය විසින් ව්‍යර්ථ කරා. පසුගිය දිනවල අපි දැක්කා දෙල්රුක්ෂ ඩයස් වික්‍රමසිංහ මැතිනිය සම්බන්ධයෙන් යම්කිසි හඬපටයක් නිකුත් වෙලා තිබුණා. අපි ඉල්ලීමක් කරනවා එම මැතිනියගෙන් අපේ ආණ්ඩුවක් යටතේ එතුමියට ඒ අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න අපි සූදානම්. එතුමියට දේශපාලන බලපෑම් කරපු ඒ පුද්ගලයන් පිළිබඳව අනාවරණය කිරීම සඳහා ඉදිරිපත් වෙන්නේ නිසා අපි ඉල්ලීමක් කරනවා අධිකරණයෙන්. ඒ කාල වකවානුව තුළ ඉදිරිපත් කරපු සියලුම නඩු නිෂ්ප්‍රභ කරන්න කටයුතු කරන්නත්.
ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳව මේ වන විට පක්ෂය තුළ මෙන්ම රටේද දැඩි අවධානය යොමු වී තිබෙනවා. ඒ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතයි. Sri Lanka's choice. Presidential election 2019. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා රැසක් පක්ෂ අභ්‍යන්තරයේ පසුගිය දිනවල පැවැත්තුණා. එක්සත් ජාතික පක්ෂයෙන් ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කීප දෙනෙකුගේ නම් ඉදිරිපත්ව තිබීම ඊට ප්‍රධානම හේතුවයි. මෙවන් පසුබිමක් තුළ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ කථානායක නිල නිවසේදී පැවැත්තුණා. ඊට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උපනායක රවී කරුණානායක සහ කථානායක කරු ජයසූරිය එක්ක සිටියා. එහිදීද අවසන් තීරණයකට නොපැමිණි අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද රාත්‍රියේ කථානායක නිල නිවසේදී ආරම්භ වීමට නියමිතයි. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද මේ පිළිබඳව අදහස් පළ කළා. එතනදී කතා කරේ නෑ දේශපාලනේ, පක්ෂ දේශපාලනය ගැන. එතනදී අපි කතා කරේ රටේ තියෙන දේශපාලන වාතාවරණය. අදහස තියෙනවා. දැන් එන්න එපා, දැන් වහිනවනේ. එතන තෙන්න එපා. කුටි අධිකාරි මණ්ඩලයේ රැස්වෙන දවසක් තියෙනවද? ඇයි ඔච්චර කලබල? අගමැතිතුමාගේ ප්‍රතිචාරය කොහොමද? හොඳයිද? හැමෝගෙම ප්‍රතිචාර හොඳයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම බදාදා හොඳ උත්තරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නේද? හැමදේම හොඳට වෙයි, කලබල වෙන්නේ නැති වෙන්නේ. මෙම සාකච්ඡාවේ තොරතුරු අද ලයිව් ඇට් 10:30 තුලින් අපි ඔබ වෙත ගෙනේමට සූදානම්. කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා දුරේට පත්වීමේ අනතුරුව අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ බව ජනාධිපතිවරයා පවසනවා. පොළොන්නරුව කෝට්ට පිටිය සෑගල මහවිද්‍යාලයේ නව බහුකාර්ය ගොඩනැගිල්ල සිසු අයිතියට පවරමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහනට තිර රුපියල් ලක්ෂ 73ක් වැය කර නව විද්‍යාගාරය, ගෘහ විද්‍යාගාරය සහිත පන්ති කාමර 4කින් යුත් මෙම බහුකාර්ය ගොඩනැගිල්ල අද පෙරවරුවේ සිසු අයිතියට පත් කෙරුණා. මෙතර ඇලහැර කහටගහපිටිය කනිෂ්ඨ විද්‍යාලය, ඇලහැර රදවගේ ඔය කනිෂ්ඨ විද්‍යාලය සහ හිකපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්ලද ජනාධිපතිවරයා විවෘත කළා. අධ්‍යාපනයට කරන වියදම ඒ කෙටි කාලීන නෙවෙයි, දීර්ඝ කාලීන ආයෝජනය. පහුගිය අවුරුදු 4කට වැඩි කාලය මම ජනාධිපතිවරයාට පත් වුණාට පස්සේ තමයි ලංකාවේ අධ්‍යාපනයට වැඩිම මුදලක් වැය කළා තියෙන්නේ. මීට පෙර කිසිම ආණ්ඩුවක් වියදම් නොකරපු මුදලක් අපි අධ්‍යාපනයට වැය කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයටත් එහෙමයි. ඒ නිසා මේ පුළුල් සංවර්ධනය අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදිහට මූලිකත්වයේ දීලා තිබෙනවා වගේම රට වශයෙන් අපි විශාල සංවර්ධන කාර්යයන් රාශියක් ඉෂ්ට කළා, ඉෂ්ට කරනවා. මූලික වගකීමක් දරුවෝ බලා දරුවන් බිලිගන්නා විවිධ ජාවාරංකාර මත්ද්‍රව්‍ය වගේම නොයෙකුත් අපචාර සමාජ විරෝධී කාර්යයන්ට අද පුංචි පාසල් දරුවාගේ ඉඳලා තරුණයෝ දක්වා මහා ජාවාරංකාරයෝ සම්බන්ධ කරගන්නවා. විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අද හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ඔවුන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටයි. විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායකවරයා අද හමුුණේ විජයරාම නිල නිවසේදී. මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් පිරිස සිය වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළා. එම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ඉදිරි පාර්ලිමේන්තු දිනකදී මෙම ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි. එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන SB දිසානායක ගාමිණී ලොකුගේ සිසිර ජයකොඩියන මහත්වරුන්ද එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත් කරන ලෙස ඉල්ලමින් අදත් පළාත් පාලන ආයතන නියෝජිතින් මාධ්‍ය හමු කිහිපයක් කැඳවා තිබුණා. පොත්තලම, මහියංගනය සහ ජායල පැවති මාධ්‍ය හමුවලදී ඔවුන් පැවසුවේ බිම්මට්ටමේ පාක්ෂිකයන්ගේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා බවයි. අපිට ගමට යන්න බැරි වෙලා තියෙනවා අපිට අපේක්ෂකෙක් නැති හින්දා. එක්සත් ජාතික පාක්ෂිකයෝ, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ, පොදු ජන පෙරමුණේ සියලු පක්ෂවල අය කියන්නේ සජිත් ආවොත් අපිත් දෙනවා කියලා. සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයාට තියෙන කැමැත්ත නිසා නෙවෙයි අපි සජිත්ව ඉල්ලන්නේ. ගම්මට්ටමේ ඉන්න අපේ පාක්ෂිකයෝ තමයි අපිට බලපෑම් කරන්නේ.
ඇයි සජිත් මහත්තයාව ගෙන්න මේ තරම් පරක්කු? මේ පක්ෂය කුමන්ත්‍රණකාරී අවස්ථාවවලදී අසුණු අවස්ථාවවලදී ඒවා රැකගන්න දිවිමියෙන් කැපවී කටයුතු කරපු සජිත් ප්‍රේමදාස මැතිතුමාට අනිවාර්යයෙන් මේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ කියන බලකිරීම කරන්න තමයි අද අපි මෙතන එකතු වෙලා තියෙන්නේ. අපි නායකත්වයට බැගෑපත්ව ඉල්ලා සිටිනවා පාක්ෂිකයාගේ හිතේ කැටි කරලා තියෙන ඒ නාමය සජිත් ප්‍රේමදාස මැතිතුන් මේ අපේක්ෂකත්වයට නම් කරන්න කියලා. වෙනම් ඕන පක්ෂකින් එතුමා ඉදිරිමත් වුණොත් අපි සියලු දෙනාම එතුමා සමග ඒ යන පක්ෂයට යන්න සූදානම් ඉන්න බවත් මම මේ මොහොතේ මතක් කරනවා. ගරු සජිත් ඇමතිතුමාව ජනාධිපති අපේක්ෂකයා හැටියට පත් කරලා මේ මැතිවරණය කරගෙන යාම සඳහා එතුමාට අවස්ථාව දෙන්න කියලා ගරු අගමැතිතුමාගෙන් මේ වෙලේ අපි ඉල්ලා සිටිනවා. අපි එකතු වුණොත් අපිට මේ ජයග්‍රහණය කරන්න පුළුවන්. අගමැතිතුමනි, ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ අවස්ථාව පෑරහරින්න එපා. ජනතාව ඉල්ලන, රට ඉල්ලන නායකයව දැම්පත් කරන්න. මේ ખાතිර සාත කියන දෙයට අපේ මහත්වෝ බොක්කෙන් එන්න ඕන, හදවතෙන් එන්න ඕන. ඒක බලෙන් ගන්න බෑ කිසි කෙනෙකුට. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකත්වයට එනවයි කියනකොට ගෝඨාභය මහත්තයලා වෙව්ලනවා, දුවන්ට පිට්ටනි හොයනවා, ඇමරිකාවට වීසා හදනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පුත්තලමේ සංචාරයක නිරත වුණා. මේ අවස්ථාවට හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ සංවිධාන කර තිබුණේ නාත්තණ්ඩිය මහවැළ මංසන්ධියේදී. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මාදම්පේ තනිවෙල්ල දේවාලයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. තලවිල ශාන්තානා දේවස්ථානයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ ආශිර්වාද දේව මෙහෙයක්ද පැවැත්වුණා. අනතුරුව පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය විවෘත කරන අතර එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. අධික වැසි හේතුවෙන් ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නායෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද පසුරුවේ ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ කන්දක් නායාමෙන් කාන්තාවක් මිය ගොස් තවත් කාන්තාවකට තුවාල සිදු වුණා. මෙම අධික වැසි තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. අධික වැසි හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ අතර අද පස්වරුවේ ගාල්ල, වඳුරඹ, කොකාවල කන්ද නායගියා. එහිදී නිවාස දෙකක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් 42 වැනි කාන්තාවක් මිය ගොස් තවත් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදු වුණා. මේ අතර ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගින්ගගේ ජලමට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යන බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ හේතුවෙන් උඩුගම, නාගොඩ, මාපලගම ආදී ප්‍රදේශ ජලයෙන් නැටවීමේ අවදානමක් පවතිනවා. ඊට අමතරව මාමණදොල ඇළඳ පිටාර ගැලීම හේතුවෙන් උඩලමත්ත, යටලමත්ත ආදී ප්‍රදේශවල පහත්බිම් රසක් ජලයෙන් යට වී තිබුණා. අධික වැසි හේතුවෙන් ගාල්ල නගරයේ පහත්බිම් රසක්ද ජලයෙන් යට වී තිබෙනවා. මේ අතර නිල්වලාගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස, කඹුරුපිටිය, කද්දුව ආදී ප්‍රදේශ ජලයෙන් යට වී තිබුණා. පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිල්වලාගඟ පිටාර ගැලීමත් සමග කෙඹුලන් ගොඩට පැමිණීම පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසයි. පහුගිය දවස් කීපේම ධාරානි පාරක වර්ෂාව නිසා මම තීන්දු කරා දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සියල්ලක්ම හෙට සහ අනිද්දා දින ලෙස පසා සබන්. ඊට අමතරව බණ්ඩාරවෙල, බදුල්ල, වැලිමඩ, නුවරඑළිය සහ හපුතලේ ආදී ප්‍රදේශවලට වැසි ඇදහැලීමෙන් උමා ඔය ජලමට්ටමද ඉහළ ගොස් දිය ඇලි සක්‍රිය වී තිබෙනවා.
පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ බදුල්ල නෝරලිය මාර්ගයට ගල් පෙරලීමේ අවදානම සහ අධික මීදුම පිළිබඳ විමසිලිමත් වන ලෙසයි. අධික වැසි හේතුවෙන් රාවණ ඇල නැරඹීමට යාමේදී විමසිලිමත් වන ලෙසද පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවලටද අද පෙරවරුවේ සිට අධික වැසි ඇද හැලුණා. පවතින තත්ත්වය මත කොළඹ නගරයේ පවතින්නේ දැඩි රථවාහන තදබදයක්. එපමණක් නොව අප කොළඹ නගරයේ කළ සංචාරයේදී දැකගැනීමට හැකියාව ලැබුණේ මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වී තිබෙන ආකාරයයි. මේ අතර ජාතික ගොඩනැගිලි සංවිධානයේ පවසන්නේ ගාල්ල, කලුතර සහ කෑගන්දන දිස්ත්‍රික්කයන්හි ඇතැම් ස්ථානවල ණය යැමේ අවදානමක් පවතින බව. තවද පවතින වැසි තත්ත්වයේ වර්ධනය හෙට දිනේ අපේක්ෂා කළ හැකි බව කාර්මික විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ දකුණ සබරකමුව, බද්දිම සහ බස්මහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද රාත්‍රියේ මිලිමීටර් 200 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි. දැන් තවත් දේශපාලන. බොවිත්‍ය හා පතල් කැණීම් කාර්යාංශයේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙන් කළ මුදලින් අඩක් එනම් රුපියල් 107 හමාරක මුදලක් විවෘත කිරීම පූර්ව සඳහා වියදම් කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ නිලධාරීන්ගෙන් සමාජ සත්කාරක වියදම් වශයෙන් දරා ඇති මුදල් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණා. හැබැයි අපිට තේරෙන දේ දැන් මේ සමාජ සත්කාර වියදම් හැටියට ඔබතුමාල්ලා මේ භූවිද්‍යා පතල් ගැනීම ආයතනයේ වගේ ආයතනයකට නොවන තරමේ විශාල වියදමක් දරලා තියෙනවා. ජනතාවගේ භූමියෙන් තමයි ආදායම උපදින්නේ. ඒකේ තියෙන ඛනිජ වැලි, පස් ඒවා ඉන්නේ. එතකොට ඒෙන් ලැබෙන දේවල් ඔබතුමාල්ලා වියදම් කරලා තියෙන ආකාරය. උදාහරණ ගත්තොත්ම ගියා වෘද්දේ මුදල් ප්‍රතිපාදන වියදම් කළා තියෙනවා 797023ක් 2018 අවුරුද්දේ සමාජ වගකීම් හැටියට. ඒක විගණනෙන් මතු කරාට පස්සේ ඔබතුමාලා දැන් මේ අවුරුද්දේ වෙන් කරලා තියෙනවා මිලියන 35ක් 350. මං අහන්නේ මේ මිලියන 35ක් මොකටද සමාජ සත්කාර වියදම් වලට වෙන් කරන්නේ ඔබතුමාලා? අපි කෝට්ටේ මහා පෙරහැරට අපි දායක වෙනවා. ප්‍රාදේශීය වශයෙන් අපිට යම් යම් ඉල්ලීම් ලැබෙනවා. මේ සියල්ලම එකතු කරලා තමයි ඔය ප්‍රමාණය දක්වලා තියෙන්නේ. නෑ, ඒක නම් අවශ්‍ය. ඔහොම කිව්වොත් අපිට මේක මොකක්වත් කතා කරන්න බෑ. දැන් මිහින්තලේ මිහිඳු මහ විහාරයේ අර ජලපද්ධතියක් හදන්න ඔබතුමාලා 115ක් යොදවලා තියෙනවා. ඒක විවෘත කිරීමේ ගල් පුවරුව 775000ක් වියදම් කළා තියෙනවා. කොහොමද ඒක සාධාරණීකරණය කරන්නේ? 100 වැනි නිසා අපි ටිකක් ඒකට ප්‍රමුඛත්වයක් ලබා දීමයි කළේ. ප්‍රමුඛත්වය ලබා දෙන්නේ පුවරුවෙන්ද? අරතර මේකෙන් 75000ක් වියදම් කරක් කමක් නැහැ. හතක් ඉතුරු කොල්ල. මේ සුබසාධන මේ ආයතනයක් නෙමෙයි. මේ නෙමෙයිනේ මේක. තුමාලා ආදායමක් ලබනවා නම් යම්කිසි කාර්යභාරයක් කරලා ඇඳුම් මාලා හරි ෆැක්ටරියක් කරලා හැම විගණ කාර්යපත්වා ගැන කරුමන්තුමා පුවරුවක් හයි කරලා තියෙද්දි ඒක අයින් කළා තමයිලු මේ අනිත් එක හයි කරලා තියෙන්නේ. ඒක ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සකස් කරන කුඩා පුවරුවක් ඒක. ඒක මදි. මේක 500 වෙන එක නිසා අපිට විශේෂයක් කරන්න ඕන වුණා. සුබසාධන වැඩ නැවැත්වුවා නම් හොඳයි. ඔබතුමාට ගැළපෙන්නේ නැහැ ඒක. හයි. මේක මේ භූවිද්‍යා පතල් ගැනීම පිළිබඳව තියෙන ආයතනයක් මිසක සඳර්ශන සැලසිරිකල් ආයතනයක් නෙමෙයි. වහාම සැලකිලිමත් වෙලා සමාජ සුබසාධන නමින් සිද්ධ කරන නාස්තිකාර වියදම් අනිවාර්යයෙන්ම නතර කරන්න කියන දේ තමයි අපි ඉල්ලීම තියෙන්නේ. සභාපතිතුමා ලියනෝ 115ක් ඉල්ලනෝ. ඒක පියන් කෙනෙකුට දෙනෝ. පියන් ගිහින් ඇමතුමාට දෙනෝ. ඉතින් පියන් කට උත්තරේ දෙනෝ. මං ගිහින් ඇමතුමාටම තමයි මේක දුන්නේ කියලා. ඒක මොකද්ද කරේ කියලා පේන්නේ නැහැ. මොකද්ද මේ? ඔබ නැවතත් ලයිවෙට් සර්වන් සමගින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සිදුවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණියා. මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යව සම්මාතාද අද එම කොමිසම හමුවට පැමිණියේ තවත් පැමිණිලි කිහිපයකට අදාළ සාක්ෂි ලබා දීම සඳහායි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා 2015 වසරේ සිට 2018 වසර දක්වා රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද පෙර අරුවේ පැමිණියා. එන් නිසි අනුමැතියකින් තොරව නියමිත සේවක සංඛ්‍යාව ඉක්මවා නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගැනීම පිළිබඳ පැමිණිල්ලකට සාක්ෂි ලබා දීමටයි. පසුගිය සිකුරාදා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු එදින පැමිණියේ නැහැ. කෙසේ වෙතත් අද උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැය 8ක කාලයක් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා අනතුරු මාධ්‍යයටද අදහස් පළ කළා. ද්‍රවාදුන් ප්‍රකාශය 3-4 වතාව නිවැරදි කරන්න සිද්ධ වුණා. අර ටයිපින් එරර්ස් එහෙම මහ ලොකු දෙයක් නෙමෙයි. දක්වලේකට පරිබාහිරව ලබා දුන්නා කියන්නේ කවුරු මොන දේ කිව්වත් කවුරු මොන ප්‍රකාශ කරත් මම විශ්වාස කරනවා අපේ පාලන අධිකාරිය අනපනත්වලට අනුකූලව කටයුතු කළා තියෙනවා. දැන් ඔබතුමාම ජනාධිපති අපේක්ෂක විදිහට නම් කළාද තියෙන්නේ?
මෙතන දිනන් නම් කරේ නැහැ. සාක්ෂි දෙද්දි යම් යම් මිදිපල කළා. ආ ඔය අහගෙන හිටියද? නෑ එහෙම නෙවෙයි. වරදක් අඩුපාඩුවක් කරලා නැහැ නේ. ඉතින් බොහොම සැහැල්ලුවෙන් උත්තර දුන්නා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා දාද පස්සරුවේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණියා. ඒ සිසුන්ට නිලැඳුම් වවුචර් සහ ටැබ් පරිගණක ලබා දීමේදී අක්‍රමිකතා සිදු ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමටයි. නිලැඳුම වෙනුවට වවුචර් එක දැම්මේ ඇයි කියලා අහනවා. ඒකේ මොකක්ද වවුචර් එකක් දාලා ප්‍රශ්නේ. ඒක තමයි ඉතින් මාත්‍ය. අහන්න ඕනේ ඇයි කියලා. මේ වවුචර් එක ආර්ථික කළමනා කරන කමිටුවෙන් තමයි තීරණයක් ගත්තේ. ඉතින් ඒක මම හිතන්නේ හොඳයි. හොරකම නැති වුණා, දූෂණය නැති වුණා, ඉස්සර තිබ්බේ ගසා කෑම නැති වුණා. ඒ නිසා මම මේ පිළිබඳව උත්තර දෙන්න ඉන්නවා. මේ අතර පිවිතුරු හෙළවරුමේ නායක උදේගම්මන් පිළ මහතාත් අද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ ටැබ් පරිගණක ලබා දීම සම්බන්ධයෙන් මතු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එසේම හිටපු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාද අද ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඒ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී එම අමාත්‍යංශයේ යටතේ පැවති ආයතනයක අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දීමටයි. ලබෙත් සලන් අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.